අයිබෝවන් 2020 අගෝස්තු මස 17 වන සඳුදා ඉර උදාව පෙරවරු 6:05ට ඉර බැසීම පස්වරු 6:23ට රාහු කාලය දිවා කාලයට හා රාත්‍රී කාලයට 7:35 සිට 9:04 දක්වා සුබ දිශාව නැගෙනහිර මරු සිටින දිශාව වයඹ මේෂ ලග්නේ මේෂ ලග්නෙන් උපන් ඔබට අද දවස තුල සිහිනුවණින් වැඩ කටයුතු ආරම්භ කළ හැකි දිනයක්. ඒ වගේම තමයි අධ්‍යාපන කටයුතු වලදී ඉතා ඉක්මනින් අවබෝධ කරගැනීමේ ශක්තියක් තිබෙනවා වගේම සූදු ක්‍රීඩාවේ දෙන්නන්ට ජය ලැබීමේ හැකියාවක් දවස පුරාම පවතිනවා. ලේඛන කලාවට සම්බන්ධ වෘත්තිකයන් වැනි අංශවලින් විශේෂ දියුණුවක් ඇති කරන තත්වයක් මතුවෙනවා වගේම ආදර සම්බන්ධතාවලට එතරම්ම සුබදායක අවස්ථාවක් අද දවස් තුල පෙනෙන්නට නැහැ. දූදරුවන් සම්බන්ධයෙන් සතුටුදායක ආරංචියක් ලැබෙනවා වගේම කෘෂිකර්මාන්තික කටයුතු වල නියැලෙන පුද්ගලයන්ට වඩා වාසිදායක තත්ත්වයන් උදා වෙන්න පුළුවන්. ඔබට හැකියාවක් තිබුණා නම් නෙළුම් මලක් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණයේ රතු පැහැය ජය අංකයේ අංක 9. වෘෂභ ලග්නේ. වෘෂභ ලග්නේ උපන් ඔබට අද දවස තුල දවස ආරම්භයේ සිටම ක්‍රියාශීලීභාවයෙන් තොර දිනයක්. ඒ වගේම තමයි කල්ලලලා පවතින අසනීප තත්ත්වයන් සුව වෙනවා වගේම ආදර සම්බන්ධතාවලට වැඩිහිටි ආශිර්වාදය නොලැබීමෙන් ගැටලු තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. ඔබගේ ආකල්ප ඉදිරිපත් කිරීමේදී වෙනත් අයගේ එකඟතාවයන් තරමක් දුරට අඩු වෙන්න පුළුවන්. උසස් අධ්‍යාපනය සඳහා උදව් උපකාර ලැබෙනවා වගේම නීතිය තර්ක ශාස්ත්‍රය වැනි විෂයන් කෙරෙහි යොමු වූ අයට විශේෂ අවස්ථාවන් අද දවස් තුල උදා වෙන්න පුළුවන්. වියදම් අඩු වීමෙන් සිතට සැනසෙල්ලක් ඇති වෙනවා වගේම ඔබට හැකියාවක් තිබෙනවා නම් ඊශ්වර දෙවිඳුන්ට සෙත්පතා දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය නිල් පැහැය ජය අංකයේ අංක 5. මිතුන ලග්නය. මිතුන ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල කලක් තිස්සේ උත්සුක වූ ඉල්ලීමක් දිනා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි යුග දිවියේ දෙදෙනා අතර තියෙන සම්බන්ධතාවය මත බොහෝ අවබෝධයකින් වැඩ කටයුතු කිරීමේ නැඹුරුතාවයක් ඇති වෙනවා වගේම රූපලාවන්‍ය විලාසිතා කෙරෙහි සිත යොමු වෙන පුළුවන්. මුත්‍රා රෝග වැනි ලෙඩ රෝග තත්ත්වයන් තිබෙන අයෙක් නම් එම ලෙඩ රෝග තත්ත්වයන් සුවාතට හැරෙනවා වගේම උදරය සම්බන්ධ රෝගී තත්ත්වයන් උත්සන්න වීමට වැඩි ඉඩකඩ පවතිනවා. ඔබගේ ඥාති සහෝදරයෙකු සමග ගැටලු ඇතිවීමේ ප්‍රවණතාවයක් තිබෙනා වගේම දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වීමක් හෝ අතපසු වීමක් අනිවාර්යයෙන්ම දැක ගන්නට හැකියාව ලැබෙනවා. විහිස මහන්සි වී වැඩ කළ ප්‍රතිඵල හීන වෙන්න පුළුවන්. කොච්චර මහන්සි වෙලා දවස තුල වැඩ කටයුතු කරත් ඔබට හැකියාවක් තිබෙනවා නම් ගිතෙල් මිශ්‍ර පහනක් දැල්වා දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය කොළ පැහැය ජය අංකයේ අංක 5. කටක ලග්නේ. කටක ලග්නේ උපන් ඔබට අද දවස් තුල මංගල යෝජනාවක් පිළිබඳ අදහස් වෙනස් වීමේ තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. ප්‍රේම සම්බන්ධතාවලට බලාපොරොත්තු සඵල නොවන දිනයක් වගේම ව්‍යාපාරික කටයුතු අසාර්ථක වීමෙන් ආදායම් තත්ත්වය පහළට යන්න පුළුවන්. රැකියාවේ ස්ථිරත්වය සහ උසස් වීම අපේක්ෂා කළ හැකි දිනයක් වගේම පියාගේ උරුමයකට හිමිකමක් ඔබට ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඉඩකඩම් දේපල පිළිබඳව ගැටලු තත්ත්වයන් මතුවීමට අද දවස පුරාවටම ඉඩකඩ තිබෙනා වගේම මව මුල් කරගත් කටයුතු වලදී තරමක් බාධක ඇති වෙන්න පුළුවන්. බද්දට දීම, කුඩියට දීම වැනි කටයුතු වලට වඩා සුබදායක දවසක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. ජය වර්ණයේ ක්‍රීම් පැහැය ජය අංකයේ අංක 2. හැකියාවක් තිබෙනවා නම් විලඳ පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. සිංහ ලග්නේ. සිංහ ලග්නයෙන් උපන් ඔබට අද දවස පුරාවටම ප්‍රියමනාප පෙනුමක් මතු කරන දිනය. ඒ වගේම තමයි ඔබගේ නමට ලැබෙන ප්‍රසිද්ධිය සහ ගෞරවය වැඩි වෙන සාධක කරුණු කාරණා ගෙන දෙන්න පුළුවන්. ඔබ උත්සාහවන්තව වැඩ කටයුතු කිරීමට සිත යොමු වෙනා වගේම කල්ගත වූ අසනීප තත්ත්වයක් සුවාතට හැරීමේ ප්‍රවණතාවයක් පෙනෙන්නට තිබෙනවා. රැකියා කරන ස්ථානයේ අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය වීමට බොහෝ සෙයින් ඉඩකඩ තිබෙනා වගේම රැකියාවේ ස්ථාවරත්වය පිළිබඳව ප්‍රවේසම් බිය යුතුම දිනයක්. ඔබට හැකියාවක් තිබෙනවා නම් මුදල් තත්ත්වය යහපත් ආකාරයෙන් පවත්වා ගැනීම සඳහා නෙළුම් මලක් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණයේ රතු පැහැය ජය අංකයේ අංක 1. කන්‍යා ලග්නේ. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල දරු පිළිසිඳ ගැනීමක් පිළිබඳව බලාපොරොත්තු සහගතව සිටිය අයට සතුටුදායක ආරංචි ලැබෙන්න පුළුවන්.
ආදරය දිනා ගැනීමට හැකිවීම සහ ආදර සම්බන්ධතා වර්ධනය වන දිනයක් වගේම ආදායම් තත්ත්වයේ ඉහළ යෑමෙන් ඔබගේ මූල්‍ය ගැටලු නිම කර ගැනීමේ මහඟු අවස්ථාවන් උදා වෙන්න පුළුවන්. නමුත් ඔබගේ දරුවන්ට නම් එතරම්ම යහපත් වෙන්නේ නැහැ. ඇස් සම්බන්ධ රෝගාබාධ වලින් නම් ඔබ ප්‍රවේසම් විය යුතුම දවසක්. සිහි කල්පනාවෙන් තොරව වැඩ කටයුතු කිරීමෙන් ඔබට පාඩු සිදු වෙනවා වගේම එය ඔබ කරන කියන කටයුතු පිළිබඳව බොහොම විමසිලිමත්ව කටයුතු කරන්න හැකියාවක් තිබෙනව නම් ගිතෙල් මිශ්‍ර පහනක් දැල්වා දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණයේ කොළ පැහැය ජය අංකය අංක 5. තුලා ලග්නේ. තුලා ලග්නේ උපන් ඔබට අද දවස තුල බුද්ධිමත්භාවයෙන් සහ සිහි කල්පනාවෙන් තොරව වැඩ කටයුතු කරන දිනයක්. ඔබගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව ගැටලු තත්ත්වයන් මතුවෙනා වගේම ඉගෙනීමට ඇති කැමැත්ත ආශාව තරමක් අඩු වෙන්න පුළුවන්. ඔබ සන්තක දේපල හෝ ඔබ සතු වීමට ඇති දේපල පිළිබඳව දැඩි ලෝභ සිතුවිලි ඔබට ඇති වෙන්න පුළුවන්. ජනප්‍රියත්වය ලබා ගැනීම සඳහා ඔබගේ මතය නිර්භීතව ඉදිරිපත් කිරීමට ඔබ උත්සාහ කරනා වගේම ගොවිපලවල් ආශ්‍රිත රැකියාවල නිරත වන අයට වැඩි වාසියත් කර ගැනීමට හැකියාව තිබෙන දවසක්. ඔබට හැකියාවක් තිබෙනවා නම් ඊශ්වර දෙවිඳුන්ට සෙත්පතා දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය නිල් පැහැය ජය අංකය අංක 6. වෘශ්චික ලග්නේ. වෘශ්චික ලග්නේ උපන් ඔබට අද දවස තුල සිත එකඟ කර ගැනීමේ ශක්තියක් පවතින දිනයක් නිසාවෙන් කලබලකාරී තත්වයකින් තොරව වැඩ කටයුතු කිරීමේ හැකියාවක් පවතිනවා. අලුත් ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමට අපේක්ෂා කරන දවසක් වගේම මුත්‍රාබාධ සැරව සහිත ගෙඩිවැනි රෝග තත්ත්වයන් සුව වීමේ හැකියාව දවස පුරාවටම පෙනෙන්නට තිබෙනවා. ප්‍රේම සම්බන්ධතාවයන් හා විවාහ අපේක්ෂකයන්ගේ ප්‍රාර්ථනා බලාපොරොත්තු වලට යම් යම් ගැටලු ඇති වෙන්න පුළුවන් වගේම ව්‍යාපාරික කටයුතු සාර්ථක කුෂිකර්මාන්තික කටයුතු නියලන අයට ඉතාමත්ම සුබයි. විශේෂ ලැබීම් අද දවස තුල ඔබට ලැබෙන්න පුළුවන්. ජය වර්ණය වෙන්නේ රතු පැහැය ජය අංකය අංක 9. හැකියාවක් තිබුණා නම් නෙළුම් මලක් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ධනු ලග්නේ. ධනු ලග්නේ උපන් ඔබට අද දවස තුල වෙනදාට වඩා ඔබගේ කායික පෙනුම පිළිබඳව කැපවීමක් දක්වන දිනයක්. ඒ වගේම තමයි ධනය ලැබීමේ අඩුභාවයක් පෙන්눔 කරනා වගේම ව්‍යාපාරික කටයුතු වලට වඩාත් උනන්දු විය යුතුයි. ලෙඩ දුවක් සුව කරගැනීමේ හැකියාවක් වෙනදාට වඩා පවතිනා වගේම විවාහ අපේක්ෂකයන්ට සුබ වාතාවරණයක් නිර්මාණය වෙන්න පුළුවන්. උසස් පුද්ගලයෙකුගේ ඇසිර ලැබීමේ වාග්ය ඔබට තිබෙනා වගේම බාල සහෝදරයෙකුගේ හෝ මිතුරෙකුගෙන් ලාභ ප්‍රයෝජන ලැබෙන්න පුළුවන්. ගායන ශේෂ්ත්‍රයේ වැඩමුළු විවිධ සංදර්ශන වලට සහභාගී වන අයට අද දවස තුල ජයග්‍රහණයන් හිමි වෙන බවකුත් පෙනෙන්නට තිබෙනවා. ඔබට හැකියාවක් තිබෙනව නම් ගුරු දෙගුරුන් වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණයේ රන්වන් පැහැය ජය අංකය අංක 3. මකර ලග්නේ. මකර ලග්නේ උපන් ඔබට අද දවස තුල ඉදතර තීන්දු තීරණ ගැනීමට පසුබට නොවි ක්‍රියා කරන බවක් පෙනෙන්නට තිබෙනවා. ජීවිතයේ ඔබට හිමි ස්ථාවරත්වය රැක ගන්නා වගේම ආදායම් තත්ත්වය මදක් ඉහළ යන්න පුළුවන්. ඔබ ප්‍රකාශන කටයුතු වල නියැලී සිටින පුද්ගලයන්ගේ රැකියා කටයුතු සාර්ථක වෙනවා වගේම ආදර සම්බන්ධතා තරමක් බිඳ වැටෙන්න පුළුවන්. දූ දරුවන්ගේ අධ්‍යාපනය සහ කුසලතාවයන් කෙරෙහි ගැටලු තත්ත්වයන් මතුවීමට ඉඩකඩ තිබෙනවා වගේම දේපල වැඩි දියුණුවට පත්වෙන්න පුළුවන්. මිත්‍ර ඇසුර වර්ධනය වෙනවා වගේම බාල සහෝදරයෙකු සම්බන්ධයෙන් සතුටුදායක ආරංචියක් ඔබට ලැබෙන්න පුළුවන්. ඔබ අද දවස පුරාවටම බොහොම අරපිරිමැස්මෙන් කටයුතු කරන බවක් පෙනෙන්නට තිබෙනවා. හැකියාවක් තිබෙනවා නම් විෂ්ණු දෙවියන් වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය නිල් පැහැය ජය අංකය අංක 8. කුම්භ ලග්නේ. කුම්භ ලග්නේ උපන් ඔබට අද දවස පුරාවටම අන්‍යයන්ගෙන් ලැබෙන සහයෝගය මත උද්‍යෝගයෙන් වැඩ කටයුතු කිරීමට හැකියාව ලැබෙනවා. සෞඛ්‍ය තත්ත්වයේ යහපත් අතර හැරෙනා වගේම අධ්‍යාපන කටයුතු වලදී සාර්ථක වීමට ඔබට තරමක් උත්සාහ ගන්න සිදු වේවි. දූ දරුවන්ගේ වියදම් අධික වීම වෙනා වගේම ස්ත්‍රීන් යටතේ රැකියාවල නිරත වන අයට වාසියත් වෙන්න පුළුවන්. ආදරවන්තින්ගෙන් වෙනදාට වඩා ආදර බැඳීම් ඇති කර ගැනීමට ඔබ උත්සාහ කරනා වගේම අක්‍රමවත් රුධිර සංසරණ තත්ත්වයන් පැවති අයගේ ක්‍රමවත් බවක් ඇති වෙන්න පුළුවන්. නඩු හබවලට පැටලී සිටින අයට අවාසි සහගත තත්ත්වයන් උද්ගත වන දිනයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්.
හැකියාවක් තිබෙනවා නම් විෂ්ණු දෙවියන් වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය නිල් පැහැය ජය අංකය අංක 6. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබට අද දවස පුරාවටම ඔබගේ ආශාවන් සහ සිතුම් පැඳුම් අවබෝධ කරගෙන කටයුතු කළ යුතු දිනයක්. ඕනෑම ක්‍රියාවකට ඉදිරිපත් වීමේ ප්‍රවණතාවයක් පෙනෙන්නට තිබෙන වගේම කෙසේ හෝ ආදායම් වැඩි කර ගැනීමට ඔබ උත්සාහ කරනවා. එයින් ඔබට ගැටලු තත්ත්වයන් වලට මුහුණ දෙන්න පුළුවන්. ගෘහ නිර්මාණ ශිල්පය වැනි කලාත්මක නිර්මාණශීලී දේවල් කරන රැකියාවල් කරන අයට අද දවස තුල ඉතාමත්ම සුබයි වගේම ඒ කටයුතු සඳහා යොමු වන බවකුත් පෙනෙන්නට තිබෙනවා. නිවසේ අලංකරණ කටයුතු පිළිබඳව වෙනදාට වඩා උනන්දු ස්වභාවයකින් කටයුතු කරනා වගේම ලේ ඥාතියෙකුගේ පැමිණීමක් ඔබට බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැකියාවක් තිබෙනවා නම් ගුරු දෙගුරුන් වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය රන්වන් පැහැය ජය අංකය අංක 3.